තෙරුවන් සරණයි. අද බිනර පුර පසළොස්වක පොහොය. සම්බුද්ධ නියමය අනුව භික්ෂුන් වහන්සේලා විහාරාරාමවල වෙසෙමින් ස්වකීය භික්ෂු ජීවිතය සාක්ෂාත් කර ගැනීම උදෙසා බණ භාවනා කරමින්, විශේෂින් භාවනා කරමින් තමන්ගේ සසර මග කෙටි කරගන්නට අවශ්‍ය කරන්නා වූ කාරුණු කාරණා ඉටු කරගන්නා කාලවකවානුවක් වශයෙන් මේ කාලය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම වැසි සාර කාලයක් වශයෙන්ුත්, වැසි සාර භාවය නිසාම ශාන්ත ස්වරූපයක් උසුරන කාලවකවානුවක් වශයෙන්ුත් මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඉතින් බිනර පුර පසළොස්වක පොහොය දිනේදීත් අපි සූදානම් සංගායනා සදහම් කතිකාවතත් සමඟ පුරා හෝරාවක් ඔබේ නිවහනේ රැඳෙන්නට හැමදෙනාගෙම අවසර පතනවා. මේ හෝරාව ඔබේ නිවහනට ගොඩවදින්නට අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය සංගායනා වැඩසටහනෙන් අපි කතාබහ නතර කළ තැනින් අද දවසේදී සංගායනා සදහම් කතිකාවත ආරම්භ කරන්නට යසකුල පුත්‍රයාට දේශනා කළ දේශනාවන් දිත්වේ පිළිබඳවයි පසුගිය සංගායනා වැඩසටහන් කිහිපයක අපි කතාබහට ලක් කරේ. විශේෂයෙන්ම ඉතාමත්ම කුළුල් පරාසයක් තුළ ඉතාමත්ම ගැඹුරින් ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන්නා වූ බොහෝ කරුණු කාරණා ඒ කතිකාවත්වලදී අපි ඔබට ගෙනහැර දැක්වුවා. ඔබේ සසර මඟ කෙටි කර ගන්නට ඒ කරුණු කාරණා කොයිතරම් දුරට උපයෝගී වූවායදයි කියන කාරණාව ඔබ හොඳින් පසක් කරගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී මේ දේශනාවන් දිත්වේ පිළිබඳව සාරාංශගත කරමින් යසකුල පුත්‍රයාගේ පැවිදීම දක්වා අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙයක්ම හැමදාමත් වගේ අපිට පහදා දෙන්නට, අපිට කියන්නට, අපිට දේශනා කරන්නට අද දවසේදීත් අපේ නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාලා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජ්‍ය විද්‍යාවේදී පිටිදුවේ සිරි ධම්ම ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරුවනේ. ඒ වගේම අවසර පතනවා අද දවසේදීත් පුරා හෝරාවක් ඔබ වහන්සේ සමග මේ ධර්ම කරුණු කාරණා සාකච්ඡා කරන්නට. අපි පසුගිය සංගායනා වැඩසටහන හමාර කළේ අපේ හාමුදුරුවනේ යසකුල පුත්‍රයාට දේශනා කළ දේශනාවන් දිත්වය පුළුල් වශයෙන් සාකච්ඡා කරමින් වැඩසටහන් කීපයක් මුළුල්ලේ අපි උත්සාහ දරුවා. සංගායනා නරඹන අපේ පින්නතුන් පින්වතියන් වෙනුවෙන් මේ කාරණාව අවබෝධ කරන්නට අද දවසේදී අපි හාමුදුරනේ අපි සූදානම් නතර කළ තැනින් ඒ කතාබහ ආරම්භ කරන්නට. ඔව්. දැන් ඔය කිව්වනේ නතර කළ තැනින් ආරම්භ කරනවායි කියලා. ඈ මට හිතෙන්නේ ඒක තමයි සංසාරය. අපි ලෝකේ හුඟක් දේවල් නතර කරනවා, ආරම්භ කරනවා. ඇත්තටම අපි නතර කරනවා කියලා හිතනවා, ආරම්භ කරනවා කියලා හිතනවා. නතර කිරීමක්වත් ආරම්භ කිරීමක්වත් කිසිම දෙයක දකින්න එහෙම එකක් නැහැ. ඒක වචන දෙකක්, සංකල්පනා දෙකක්, සිතුවිලි දෙකක් පමණයි. අද දවසෙත් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි සංගායනා වැඩසටහන ආරම්භ කරනවා. මම ඊට කලින් දවස් කීපයකදීම සාකච්ඡා කළා යසකුල පුත්‍රයා ධර්ම අවබෝධය දක්වා යන මාවත බුදුරජාණන් වහන්සේ එලිපෙහෙලි කරපු ආකාරය. බුදු කෙනෙක් දේශනා කරන දේශනා ක්‍රම දෙකක් පවතිනවා. බුදු කෙනෙකුට ඕනෑම මිනිසෙක් මුණ ගැහුණාම මේ මිනිසයාට ධර්මයේ දේශනා කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකේ පළවෙනි ක්‍රමය තමයි ආනුපුබ්බී දේශනාව, දෙවෙනි ක්‍රමය තමයි සාමුක්ඛංසික දේශනාව. ආනුපුබ්බී දේශනා කියලා කියන්නේ අනුපූර්ව දේශනා ක්‍රමය. අනුපූර්ව දේශනා ක්‍රමය යනු නූගත්, තවමත් ධර්ම අවබෝධය නොකළ භෞතික ලෝකයට හිර වෙලා ඉන්න ශ්‍රාවකයාට භෞතික ලෝකයේ ඔස්සේ ආධ්‍යාත්මීය වූ පාරිශුද්ධ වූ නිර්වාණය කරා එක්කගෙන යන පිළිවළ. ඒක තමයි ආනුපුබ්බී දේශනාව. ඔය ආනුපුබ්බී දේශනාව මුලින් ආරම්භ වන්නේ දාන කතා වලින්, දන් දීමෙන්. ඊළඟට සීල කතා, සිල්වත් භාවයේ හික්මීම පිළිබඳ කතා, සග්ග කතා. සග්ග කතා කියන්නේ දිව්‍ය ලෝකවල පින්පව්වල විපාක දෙන කතා. ඊළඟට කාමයන් පිළිබඳ, කාමෙහි ආදීනමය පිළිබඳ, කාමයන් නිස්සාර භාවය පිළිබඳ. ඕමෝමෝම ක්‍රමානුකූලව ශ්‍රාවකයාගේ සිත ඉහළ වූ තලයකට, අපි ඒකට කියනවා ඉහළ ආධ්‍යාත්මීය තලයක්. දැන් මම මෙතන මේ බොහෝ වෙලාවට භාවිතා කරන වචනයක් ආධ්‍යාත්මය කියලා. දැන් මම අහන ප්‍රශ්නයක්, මොකක්ද ආධ්‍යාත්මය කියලා කියන්නේ? මා ආධ්‍යාත්මය කියලා කියන්නේ වර්ධනය වන්නා වූ ඔබගේ සිතටයි. වර්ධනය වන්නා වූ සිතට. එතකොට වර්ධනය වන්නා වූ සිත හඳුන්වන්න මායොදන තනි වචනය තමයි ආධ්‍යාත්මය. එතකොට මට ආධ්‍යාත්මය කියන වචනේ කිව්වහම ආධ්‍යාත්මය වර්ධනය කළ යුතුයි කියා කීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ වචනය තුළ මා මුලින් අර්ථගන්වලා තියෙනවා ආධ්‍යාත්මය යනු මෙයයි කියලා. එනිසා අපි ආධ්‍යාත්මයේ ජීවිතය යහපත් වෙන්න ඕන.
බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ අටක්කරා තීනි පද. අකුරු වටකින් යුක්ත පද තුනක් ලෝකයට දේශනා කරන්න. දැන් සමහර විටයි මේ බුදුහාමුදුර ලෝකෙට පහළ වෙන්නේ මිනිස්සු සිල්වත් කරන්නවත් නෙවෙයි. මිනිස්සු ගුණවත් කරන්න නෙවෙයි. මිනිස්සුන්ට දන් දෙන හැටි කියලා දෙන්න නෙමෙයි. මිනිස්සුන්ට සදාචාර සම්පන්න වෙන හැටි කියලා දෙන්න නෙමෙයි. මිනිස්සුන්ට ලෞකික ජීවිතය පවත්වන විදිය කියලා දෙන්න නෙමෙයි. මිනිස්සුන්ට විවාහ වෙලා ඉන්න විදිය කියලා දෙන්න නෙමෙයි. මේ එකකටවත් නෙමෙයි බුදුහාමුදුර ලෝකයට වැඩම කරන්නේ. බුදු කෙනෙක් ලෝකයට වඩින ඍජු තනි සාක්ෂාත් කරගත යුතු අරමුණක් තියෙනවා. ඒ තමයි අටක්කර අතීනි පද. අකුරු වටකින් යුක්ත පද තුනක් කියලා යන්න මුනිවරු ලෝකයට වැඩම කරනවා. ඒ තමයි මේ සෝබා දහම තුළ නිරන්තරයෙන්ම පවතිනා වූ රිද්මය. ඒ රිද්මය ස්වરૂප තුනකින් පෙනී සිටිනවා. අනිච්ච, දුක්ඛ, අනාත්ම. ඔය තමයි සෝබා දහමේ රිද්මය. ඔය සෝබා දහමේ රිද්මය කියන තමයි ලෝතුරා බුදුහරු මනුෂ්‍ය ලෝකෙට පැමිණෙන්නේ. ඒ රිද්මය කියාගෙන යන අතරතුර ඉඩ ලැබුණහම අර කලින් ප්‍රශ්නවලටත් පිළිතුරු දෙනවා. සිල්වත් වීම, ගුණවත් වීම, දන් දීම, පෞල් ජීවිතය, විවාහ ජීවිතය, සමාජ ජීවිතය, අන් අයට සැලකීම, කෘතවේදී බව, වැඩිහිටියන්ට ගරු කිරීම, ඒ සියල්ලත් උන්වහන්සේ දේශනා කරනවා. හැබැයි උන්වහන්සේගේ බලාපොරොත්තුව, උන්වහන්සේගේ අරමුණ, උන්වහන්සේගේ අභිලාෂය, උන්වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනාව විමුක්තිය සත්වයන්ට කියා දෙීමයි. විමුක්තිය නිදහස් වෙන හැටි කියන්නේ. දැන් බලන්න ඔබ ඔබේ ජීවිතේ නිදහස් වෙලා නැහැ තවම. නිදහසක් නැති නිසාම ඔබ නිදහසක් සොයමින් යනවා. කී තැනකින් නිදහස් වෙන්නද? කීයකින් ගැලවෙන්නද ජීවිතේ? දැන් අපි සමහරලාට බොහෝ දෙනෙක් කියනවනේ අනේ හාමුදුරුවනේ ප්‍රශ්න. ඊට පස්සේ ප්‍රශ්න කියලා ඊට පස්සේ ප්‍රශ්නෙට අපි පිළිතුරක් සොයනවා. ඊට පස්සේ ප්‍රශ්නෙට පිළිතුරක් සොයාගත්තාම ප්‍රශ්න ඉවරද? නැහැ. පිළිතුර ඔස්සේ දෙවෙනි ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ දෙවෙනි ප්‍රශ්නෙට ආයෙ පිළිතුරක් සොයනවා. තවත් ප්‍රශ්න. මුළු ජීවිතේම හැමෝක් තුළම දිහා බැලුවම ප්‍රශ්න ගොඩක් පවතිනවා. පටලැවිල්ලක් පවතිනවා. ලිහා ගන්න බැරුව. දෙවියොත් මිනිසුත් මේ පටලැවිල්ල තුළ හිර වී පවතිනවා. ඒකනේ අර එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ ප්‍රශ්නයක් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඝාත වර්ගයේ තියෙන. මෙහෙම තියෙන. අන්තෝ ජටා ජටා සූත්‍රය. අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතා අපජහ. ස්වාමීනි මිනිසුන්ගේ ඇතුළෙත් ප්‍රශ්න. මිනිසුන්ගේ ඇතුළාන්ත ප්‍රශ්න. බහි ජටා. එළියෙත් ප්‍රශ්න. ජටාය ජටිතා අපජහ. මුළු ලෝකයේම ප්‍රජාවම ප්‍රශ්නවලින් පිරී පවතිනවා. තන්තං ගෝතම පුච්ඡාමි මං ගෞතමයන් වහන්සේගෙන් අහනවා විමසනවා කෝ ඉමං විජඨයේ ජටං මේ ජට විජට කරන්නේ කොහොමද ජට විජට ජට විජට කරනවා කියන්නේ ප්‍රශ්න ඉවර කරනවා ගැටලු නිරාකරණය කරගෙන ඔව් දැන් ඔබට මම කිව්වම ඔබ ප්‍රශ්න නිරාකරණය කරගන්න කියලා ඔබ හරියට කලබල වෙලා ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන්න ලෑස්ති වෙනවා එපා එහෙම ප්‍රශ්න විසඳන්න බෑ ප්‍රශ්නෙහි ඇති වටිනාකම ඔබේ සිතින් ඉවත් කරන්න. දැන් බලන්න කල්පනා කරන්න. ප්‍රශ්නයට ඔබ දීපු වටිනාකම තියෙන තාක්කල් තමයි ඔබට ඕනම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ. ප්‍රශ්නයට ඇති වටිනාකම ඉවත් කරන්න. දැන් බොහෝ දෙමව්පියෝ අපි ළඟට ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ අපි තරුණ කාලේ මැදි වයසේ අපේ දෙමව් ළමයි වෙනුවෙන් හරියට කැප වුණා. ඒ වෙනුවෙන් ජීවත් වුණා. නමුත් දැන් මේගොල්ලෝ ලොකු මහත් වෙලා රස්සාවල් කරනවා අපි දිහා ගණන් ගන්නෑ. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද එතන? ඈ මොකද එතන දින ප්‍රශ්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ ස්වභාවයට මුහුණ දෙන්න කිය අකමැත්ත. දැන් ඔබේ කොණ්ඩේ දෙනවා. ඇයි ඔබ කොණ්ඩේ දුනහම කලබල වෙන්නේ? සබාදහමට මුහුණ දෙන්න ඇති අකමැත්ත. මේ මනුස්ස ජීවිතය තුල දිදු පුරාවටම පවතින්නේ සෝබාදහමට මුහුණ දෙන්නේ නැති අකමැත්තක්. ප්‍රශ්නයක් කියලා කියන්නේ සෝබාදහමට මුහුණ දෙන්නේ නැති අකමැත්ත. යථාර්ථයට මුහුණ දෙන්න ඇති නොහැකියාව. එතකොටයි ඔබ ප්‍රශ්නයක් වෙන්නේ. යථාර්ථයට ස්වභාවයට නොබියව මුහුණ දෙන්න පුළුවන් නම්, එහි විශේෂතාවයක් ඔබට නොපෙනෙනවා නම්, කෝ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සියලු ප්‍රශ්න පවතින්නේ ඔබේ ඇතුළාන්තය තුළ.
ඔබේ ආධ්‍යාත්මය තුළ. ඒ නිසා මා කියන්නේ ඔබට ඔබේ ඇතුළාන්තයේ පාරිශුද්ධත්වයට පත් කරගන්න. ඒ ඇතුළාන්තයේ පාරිශුද්ධත්වයට පත් කරගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. ඒ ලේසිම ක්‍රමය තමයි සියල්ල සමගතියේ මානසික වූ බැඳීම් ඉවත් කරන්න. මානසික වශයෙන් බැඳීම් ඉවත් කරන්න. එතකොට මානසික වශයෙන් බැඳීම් ඉවත් වෙනකොට මේ කියන ධහම සාක්ෂාත් වෙනවා. මේ කියන ධර්මය අවබෝධ වෙනවා. දැන් අපි බොහෝ වෙලාවට අපි ලෝකේ ආගම් ගොඩක් තියෙනවා. දැන් මේ හුඟක් ආගම් කියවල බැලුවහම අපිට පේනවා එකිනෙකට වෙනස් සංස්කෘති තියෙනවා. එකිනෙකට වෙනස් ඉගැන්වීම් තියෙනවා. සමහර ආගම්වල කියනවා ලෝකයේ විශ්වයේ දෙවියෙක් මැව්වාය කියලා. සමහර ආගම්වල කියනවා දෙවියෙක් මවල නැහැ කියලා. දැන් මහන්නේ මේක තැනකවත් සත්‍ය තියෙනවද? මේක තැනකවත් සත්‍ය නැහැ. මේ ඔක්කොම සම්මුති. අපි හිතන් ඉන්නේවා. අපි හිතන් ඉන්නවා මේ රාමුව තුල හිටියාම මේක වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. සම්මුතිය යථාර්ථය කියන්නේ දෙකක්. ලෝකේ හැම තැනකම පවතින්නේ එක්තරා සම්මුති ගොඩක්. සත්‍ය පවතින්නේ සම්මුති වලින් එහා. ඔබ තුල ඔබේ මනස තුල සම්මුති පවතිනවා. ඒ කියන්නේ නොපවතින දේවල් තියෙයි කියලා හිතන් ඉන්නවා. නැති දේවල් වලට වටිනකම් දෙනවා. නොපවතින දේවල් තියෙයි කියලා හිතාගෙන ඉන්න ගියාම මේක විශාල මානසික වේදනාවක්. දැන් අපි හිතමු ඔබ කවුරු හරි කෙනෙකුට ජීවිතේ බොහොම ලෙන්ගතුව ආදරය කරනවා. ඔය හුඟක් වෙන සිද්ධි හැමෝටම සංවේදී සමීපනි සමාය පැහැදිලි කරන්නේ. එimhe කලක් තිස්සේ ආදරය කරනවා. සමහරවිට අවුරුදු 20ක් 30ක් එකට ජීවත් වෙනවා. ඔබ හිතනවා එය දිගින් දිගට එලෙසම පැවතිය යුතුයි කියලා. මම අහන්නේ දැන් ඒක සම්මුතියක්ද සත්‍යද? සම්මුතිය. ඒක සම්මුතියක්. එimhe හිතන් ඉන්න එහෙම එහෙම හිතාගෙන හිටියට එහෙම වෙන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් තියෙනවද? නෑ. ඉතින් ඇයි ඒක තේරුම් ගන්න නැත්තේ? දැන් ඒ අවශ්‍යතාවයක් නැති බව තේරුම් ගත්තාම තමුන්ගේ ලෙන්ගතුව හිතවත්ව ආදරයෙන් හිටපු කෙනෙක් තමුන්ට අහිමි වුණා කියලා දුකක් තියෙනවද? නෑ. දුකක් නෑ. දැන් ඕක නෙවෙයිද බුදුදහම උගන්වන්නේ? ඕක නෙවෙයි උගන්වන්නේ. දැන් ඒතොර දුක කියන එක වෙන්නේ බැඳීම මේ ආදරය සෙනෙහස මේව නිසා ඇති වෙන්නේ බැඳීම් ගොඩක්. ඒතොර දුක ඇති වෙන්නේ බැඳීම් ටික නිසා නේද? නමුත් අපි ආදරය සෙනෙහස සියල්ල දක්වනවා ඒ පිළිබඳ කිසිම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැතුව. දැන් වෙන් වුණා කියලා සන්තෝෂයක් දුකක්වත් නැහැ. එක් වුණා කියලා සන්තෝෂයක් දුකකුත් නැහැ. බලන්න ඒක තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය. හුඟක් අය විවාහ වෙච්ච අය බොහොම හොඳයි මේ කියන කතාව. සමහරුන්ට හුඟක් විවාහයේ ප්‍රශ්න දැන් සමහර අය ඉන්නෝ තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක කතා කරනවටවත් කැමති නෑ. ඒ මං හිතන්නේ ඉතින් ඒක නරකක් නෙමෙයි. ඒක එයා ඒ පුද්ගලයා විවාහය දිහා බලන කෝණය වෙන්න පුළුවන්. හැබැයි ඒ කෝණය ප්‍රායෝගික නෑ. එහෙම මේ සමාජය තුළ ජීවත් වෙන්න අමාරු. ඒම ජීවත් වෙන්න අවශ්‍ය නම් ඒ දෙන්න කිසිම කෙනෙක් නැති තැනක ගිහිල්ලා හුදකලාව ජීවත් වෙන්න ඕන. එකිනෙක අතර විශ්වාසය. විවාහය කියන්නේ ඒක. දෙන්නෙක් අතර විශ්වාසයක් තියෙනවා. දැන් එතකොට මේ දෙන්න හිතන් ඉන්නවා දැන් අපි දෙන්න විශ්වාස නිසා අපි දෙන්න අතර තියෙන මේ යාළුකම සුහදත්වය මේ එකඟතාවය මේ බැඳීම සදාතනික වෙන්න ඕනේ කියලා. නමුත් එහෙම එකක් නැහැ. එතනයි ගැටලුව. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හුඟක් ඔය විවාහ කැඩෙන්නේ විවාහ ජීවිත අසාර්ථක වෙන්නේ ඔන්න ඔය සිතුවිල්ල ඔය විදිහට හිතන නිසා. සමහරව හිතන් ඉන්නවා අපි හිතන එක එහෙම වෙන්න ඕන. ඒ හිතන එක ඒ විදිහට සිද්ධ වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. හිතන්න එපා කොයි වෙලාවකවත් තමුන් හිතන දේ එලෙසම සිදුවිය යුතුයි කියලා. ඒ ඔබට මෝඩකමක් ඇවිල්ලා. ඒක තමයි අවිද්‍යාව. වෙන්නේ විය යුතු දේවල්. ඒ වෙන දේවල් වෙනස් කරන්න ඔබටවත් මටවත් කාටවත් බෑ. සෝබාදහම ඒ සියල්ල නියමාකාරයෙන් පවත්වගෙන යනවා. අපිට තියෙන්නේ සෝබාදහම කියන දැනෙන දේවල් එක්ක ගැටීමකින් තොරව ජීවත් වීම පමණයි. ඔබanse දේශනා කරන සබහාදාමට අපි අවනත වෙන්න අවශ්‍යයි. පැහැදිලිවම අවනත වෙන්න අවශ්‍යයි. දැන් මම ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දැකලා තියෙනවා හුඟක් මිනිස්සු වයසට යනකොට කෙස් පැහෙනවා. මම අහන ප්‍රශ්නය ඇයි කෙස් පැහෙන්නේ? ඒක ඒ කෙස් පැහිම නියමයක්ද? නීතියක්ද? නෑ එහෙම එකක්. රහස මේකයි සබහාදාමෙන් කියන පණිවිඩය. ඒක අපිට කියා දෙන්නේ අපි වයසට යන බව අපිට සාක්ෂාත් කරවන්න.